මනාලියක් වෙන්න ඉන්න යුවතියෙක්ගේ සම ලස්සන කරන්න පුළුවන් ස්කින් කෙයාර් රුටින් එකක් ගැන තමයි මම අද කියලා දෙන්නේ. මේක දවස් 30ක ස්කින් කෙයාර් රුටින් එකක්. ඉස්සෙල්ලාම ඔයා ඔයාගේ සම මොකද්ද කියලා අඳුරගන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ක්ලෙන්සින්, ටෝනින් ඇන්ඩ් මොයිස්චරයිසින්. මේ පියවරවල් තුන නම් ඔයාගේ ස්කින් රුටින් එකේ තිබීම අත්‍යවශ්‍යයි. ඊළඟට ඔයාගේ හැම රන්වන් පාට කරන ෆේස් ඇන්ඩ් බොඩි පැක් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. ඉස්සෙල්ලාම මේ වගේ භාජනයක් අරගෙන මම මෙතනදී කඩල පිටි පාවිච්චි කරනවා. කඩල පිටි මේස හැඳි දෙකක්. එහෙම නැත්නම් ඔයාගේ බොඩි එකටත් එක්ක සම්පූර්ණයෙන්ම ගන්නවා නම් හැඳි පහක් විතර ගන්න පුළුවන් ප්‍රමාණය වැඩි කළා හදාගන්න. ඊළඟට මම මෙතනදී තව යොදා ගන්නවා සුදු හඳුන්. සුදු හඳුන් ටිකක් වැඩිපුර එකතු කරගන්න. ඒක ගොඩක් ඔයාගේ ස්කින් එක ලස්සන වෙන්න ගොඩක් බලපාන දෙයක් තමයි. ඒ වගේම කස්තුරිකා. කස්තුරිකා ඔයාට හොයාගන්න බැරි නම් ඔයාට පුළුවන් වියලිකා යොදාගන්න. කස්තුරිකා වලට ඔයාට ඇලර්ජි එකක් දක්වනවා නම් ඔයාට අමුකහ වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ යෝගට්. යෝගට් හරි මීකිරි හරි මෙතනදී යොදාගන්න පුළුවන්. ඊළඟට වැදගත් වෙන දේ තමයි මෙන්න මේක. ඒ කියන්නේ අපි ඊළඟට එකතු කරන්න ඕනේ ලෙමන් හරි දෙහි යුෂ හරි එහෙම නැත්නම් ඔයගලන්ට දොඩම් යුෂ වුණත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මතක තබා ගත යුතු විශේෂම කාරණාව වන්නේ ඔයා හොඳටම පිරිසිදු කරගත් ඔයාගේ හැමට තමයි මේ පැක් එක ඇප්ලයි කරගන්න ඕනේ. අපිරිසිදුවට තියෙන හැමට මේ ඇප්ලයි කරන්න එපා මේ පැක් එක. මොකද එතකොට ප්‍රතිඵලයක් ඔයාට ලැබෙන්නේ නැහැ. මේ පේනවා වගේ මේක හොඳට පේස්ට් එකක් වගේ හදාගන්න. මේක ඔයාට සතියට දෙපාරක් පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ මූණට ඇඟට හැමතැනටම. ඉතින් මේක පාවිච්චි කරනකොට ඔයාගේ හැම එකම කලර් එකකට එනවා. ඒ වගේම අවුවට පිලිසිච්ච ගතිය නැති වෙලා යනවා. ඔයාගේ හැම ගොඩක් රන්වන් පැහැයට හැරෙන්නවා. ඒ කියන්නේ හැම ගොඩක් ඔයාගේ ලස්සන වෙනවා. ඊළඟට මතක තබා ගත යුතු විශේෂ කාරණය තමයි මේක ඔයා පාවිච්චි කරන්න පෙර හදලා තියන්න ඕන විනාඩි 5ක් විතර. එදාට හදාගෙන පාවිච්චි කරන්න ෆ්‍රිජ් එකේ දාලා පාවිච්චි කරන්න එපා. එතකොට තමයි ඔයාට හොඳම නියම ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. මේ පේනවා වගේ හොඳට ගාලා මුළු ඇඟේම ඔයාට පුළුවන් වේලෙන්න දීලා සාමාන්‍ය වතුරින් සෝදා හරින්න. මේ තියෙන්නේ ඒකට පාවිච්චි කරපු අමුද්‍රව්‍ය ටික තමයි. ඔයගලන්ට පුළුවන් ඉතින් මේක හදලා බලන්න. ඔන්න දැන් මුල්ම පැක් එක හරි. අපි දැන් ඊළඟට යමු. ඔයාගේ ස්කින් එක ගොඩක්ම සුදු පැහැයට හරව ගන්න පුළුවන් ඊළඟ මාස්ක් එක හදාගන්නේ කොහොමද කියලා. මේකට අවශ්‍ය වෙනවා ගෝඩ් මිල්ක් එක, එළු කිරි. මේ ෆේස් මාස්ක් එක ඔයාට ෆේස් මාස්ක් එක කිව්වට මේක බොඩි එකටත් ඇප්ලයි කරන්න පුළුවන්. මේක ගොඩාක්ම බ්‍රයිට් කෙනෙක්ට හරියම වටිනාකමක් දෙන මාස්ක් එකක්. මොකද මේකෙන් ගොඩක් වෙලාවට හැම සුදු කිරීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ එළු කිරි ඒ වගේම අපි මෙතනදී හාල් පිටි යොදා ගන්නවා. ඊළඟට ඇලවෙරා ජෙල් එක යොදා ගන්න. ඔයාට ස්වභාවික කොමාරිකා යෝජනාවක් පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී. අවශ්‍ය වෙන්නේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුනම පාවිච්චි කරන එක. එකක්වත් අඩුවෙන් පාවිච්චි කරන්න එපා. එතකොට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මේකත් ඔයාට සතියට දෙපාරක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ මූණට ඇඟටම දෙකටම පාවිච්චි කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේක හොඳට ඇඟට උරා ගන්න දීලා සාමාන්‍ය වතුරින් හොදාරින්න. මේක මාස්ක් එකක් උනාට ටිකක් ක්‍රීමි ගතිය වැඩි. ඉතින් මේක මං කලින් කිව්වා වගේම හොඳට පිරිසිදු කරගත්ත හැමට තමයි ආලේප කරන්න ඕනේ. අපිරිසිදු හැමට පාවිච්චි කරන්න එපා. එතකොට ඔයාට ප්‍රතිඵල නැති වේවි. මේක ගොඩක් වෙලාවකට බ්ලීචින් ක්‍රීම් එකක් විදිහට ක්‍රියා කරනවා. ස්වභාවික බ්ලීචින් ක්‍රීම් කාරකයක් විදිහට. මොකද එළු කිරි කියන්නේ අපේ සම ගොඩක් සුදු කරන අපිට ගොඩක් හොඳ දෙයක්. ඉතින් මේක පාවිච්චි කරලා බලන්න ඔයාගේ සම ගොඩක් පැහැපත් වේවි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ මගේ ස්පෙෂල් බ්‍රයිඩල් පැක් එක. මේක මනාලියන් සඳහාම විශේෂයෙන් සකසන ලද්ද. මේකට අපි යොදා ගන්නවා ගෙදර දීම සාදන ලද රෝස් වෝටර් එක. ඊළඟට අවශ්‍ය වෙනවා හරිම නැවුම් රෝස මල්. අලුත් රෝස මල් ටිකක් ඔයගලන්ට අවශ්‍ය වෙනවා. පාටි ප්‍රශ්නයක් නැහැ මේ පේනවා වගේ. මොකද රෝස පෙති තමයි අපි මේකට යොදාගන්නේ. කර්මක් ලොකු රෝස මල් නම් මල් දෙකක් පමණ ඇති. මල් දෙකක ප්‍රති ප්‍රමාණයක් ඇති වෙයි.
හොඳට රෝස මල් වල පැති හොදලා ගන්න පිලිසිඳු කරලා ගන්න මේ විදිහට පැති ටික අරගෙන හොඳට කොටා ගැනීමක් අවශ්‍යයි මේ විදිහට බ්ලෙන්ඩර් එකකට දාගෙන ඊට පස්සේ අපි මේකට යොදා ගන්නවා අපි ගෙදරදීම සකස් කරලද මේ පේනවා වගේ රෝස වතුර ඔගලන්ට රෝස් වෝටර් ගෙදරදී හදාගත් ඒවා නැත්තම් ඔගලන්ට කඩේවා පාවිච්චි කරන්න පුළුවන් නමුත් ගොඩාක්ම ප්‍රතිඵලදායක වන්නේ මේ විදිහට පාවිච්චි කරනවා නම් තමයි ඔගලන්ට රෝස මල් තියෙනවා නම් ඉස්සෙල්ලාම ඔගලන්ට රෝස් වෝටර් එක හදලා මේ පැක් එක හදාගන්න පුළුවන් නේද මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්නවානේ ඔගලන්ට පේනවා නේ පේස්ට් එකක් වගේ තියෙනවා ඊළඟට අපිට තව දෙයක් ඒකට එකතු කරන්න තියෙනවා මේ තියෙන සුදු හඳුන් සුදු හඳුන් කියන්නේ අපේ හැම ගොඩක් ලස්සන කරන්න පුළුවන් ආයුර්වේදයේ අපිට දීලා තියෙන ගොඩක් හොඳ දෙයක් තමයි ඒක විසබා ධර්මයේ ගොඩක් හොඳ දෙයක් තමයි සුදු හඳුන් කියන්නේ ඉතින් සුදු හඳුන් හැන්දක් විතර මම ගත්ත ප්‍රමාණයට නම් ඇති වෙයි ඔබලන්ට මේක ෆේස් පැක් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් මුළු ඇඟේටම ගන්නවා නම් ඊට වැඩිය ප්‍රමාණයෙන් වැඩි කරලා ඔබලන්ට හදාගන්න පුළුවන් ඊළඟට මම එකතු කරන්නේ මේකට යෝගට් ඔබලන්ට මේකට එකතු කරගන්න පුළුවන් ඒ දෙකම නැත්නම් ඔබලන්ට කිරි ජාතියක් හරි යොදා ගන්න පුළුවන් මේ විදිහට හොඳට දාලා ඇති ප්‍රමාණය දාගන්න ඒ කියන්නේ පැක් එකක් හැදෙන ප්‍රමාණයට ඔබලා දාගන්න ඊට පස්සේ මේකට එකතු කරන අන්තිම දේ තමයි දෙහි බින්දු කීපයක් මේ විදිහට දෙහි කපලා දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි එතකොට අර විටමින් සී ප්‍රමාණය ඒකේ වැඩිපුර හම්බනා ලෙල්ලෙත් තියෙන ඊට පස්සේ අපිට තව රෝස් වෝටර් ටිකක් එකතු කරලා මේකේ තියාරු ගතිය ටිකක් වැඩි වෙන්න ඊට පස්සේ මේ ටික ඔක්කොම බ්ලෙන්ඩ් කරන්න තියෙන්නේ මේකෙන් ඔයාගේ හැම ගොඩක් රීෆ්‍රෙෂ් වෙනවා හරීම නැවුම් බවක් ලැබෙනවා මේ ඔයාගේ හැමට ඔයා මේක පාවිච්චි කරලා බලන්න මේක තවද සතියට දෙපාරක් පාවිච්චි කරන්න පුළුවන් මම ඔයගලන්ට ටැක්ස් වර්ග දැන් තුනක් කිව්වා සතියේ දවස් තියෙනවානේ ඒකට ඔයගොල්ලෝ බෙදාගෙන ඒක පාවිච්චි කරන්න දවස් දෙකක් කලින් මුල්ම පැක් එක ඊළඟ දවස් දෙක ඊළඟ එක මේක තව දවස් දෙකකදී ඒ විදිහට පාවිච්චි කරලා බලන්න මේ බලන්න හරිම ලස්සන ෆේස් පැක් එකක් බඩි පැක් එකක් ඉන්නේ. ඉතින් මේක ඒ වගේම හරිම සුන්දරයි. මොකද සුදු හඳුන් දාලා තිනවා, රෝස් පෙටල්ස් දාලා තිනවා. ඉතින් මේක ඔයගලන්ට සතිය දවස් ටික බෙදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. කලින් කිව්වා වගේම නැවත සැරයක් මතක් කරනවා මේක පිරිසිදු කරගත්තාම තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට තමයි ප්‍රතිඵල ගොඩක් හොඳ වෙන්නේ ඔයගලන්ට. මේක සාමාන්‍ය වතුරෙන් හොදලා අරින්න ගොඩක් ස්ක්‍රබ් කරන්න එපා මේක රවුමට රවුමට අතුලන්න කරන්න එපා සාමාන්‍යයෙන් හොදලා අරින්න සබන් පාවිච්චි කරන්න එපා වෙන සේදුම් කාරක පාවිච්චි කරන්න එපා මේවා ඇඟේ ගානකොට මෙන්න මේ පේනා වගේ හොඳ දියාරු මිශ්‍රණයක් හදාගන්න එතකොට තමයි ඔයගලගේ හැමතෙම හොඳට ඒක උරාගන්නේ මේකෙන් ඔයාගේ හැම ගොඩක් ලස්සන වෙනවා. ඒක නම් මම හොඳ ආකාරම් දන්න දෙයක්. මේක හරිම ස්පෙෂල් පැක් එකක් කිව්වෙත් මම ඒ හින්දාමයි බ්‍රයිට්ස්ලට. ඔයාලට පුළුවන් නම් මේවා කරන්න අතර වාරෙදි රෝස් ටී එකක් වොන්න, ඒ වගේම සමන් පිච්ච ටී එකක් වොන්න. ඒකත් ගොඩක් හිතකරලා ඔයාගේ හැමත මනාලියක් වෙන්න ඉන්න යුවතියක් එයාගේ මානසික සෞඛ්‍ය බොහොම නිරවුල් මට්ටමකින් තියාගන්න ඕනේ. මම අර කිව්වා විදියට ඒ විදියට ටී එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ මානසික සෞඛ්‍යත් හොඳ අතට හරව ගන්න පුළුවන්. ඒ වගේම ඔයාව ගොඩක් ලස්සන කරන්නත් පුළුවන්. මම කලින් කියලා දීපු ට්‍රීට්මන්ට් කරන අතර වාරේ ඔයාලට දවස ගාන කරන්න පුළුවන් මෙන්න මේ කිව්කම්බ ක්‍රීම් එක දවස ගාන ගන්න පුළුවන්. මුණෑඟේ ඒ වගේම මේ විටමින් සී ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ගෝල් ක්‍රීම් එකත් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට දිනපතා. මේක ඔයාගේ කැමැත්ත පරිදි එකක් සාදාගෙන පාවිච්චි කරන්න. අනිත් එක තමයි හැමදාම ඩීටොක්ස් වෝටර් එකක් බොන්න පුළුවන් නම් ඒක තමයි ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ. එහෙමත් බැරි නම් ඔයාලට පුළුවන් නම් දවසකට ලීටර් 3ක් වතුර බොන්න. ඒක තමයි ඔයාගේ ව ලස්සන කරන හොඳම දේ. ඊට අමතරව ඔයාලට පුළුවන් නම් සතියකට සැරයක් වෙනම ඇඟට කෝප්පයක් හදාගෙන බොන්න. ඔයාගේ හැම කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔයාගේ හැම රක්තනම් පාට වෙනවා
ලස්සන වෙනවා මනාලියක් වෙන දවසට ඔයාව ගොඩාක් ලස්සනට තියේවි. ඒ වගේම ඔයාලට තව පුළුවන් කරන්න දෙයක් සතියකට සැරයක් මේ වගේ ජින්ජර්, ලෙමන් ඒ වගේම මී පැණි දාලා හදලා තියෙන මෙන්න මේ ටී එක ඔයාට බොන්න පුළුවන් නම් ඒකත් ගොඩාක් හොඳයි. ලින්ක් එක උඩින් වටන ඔයාට ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම දිනපතාම රෝස් ස්ටෝන් එකක් පාවිච්චි කරන්න